ජීවිතය සද්ධර්මය තුළෙන් නාලෝකමත් කරගන්නට නිරතුරම ඔබට මගකයාදන ජාතිය බදුනාලිකාව බෞධ්‍යරෝපවාහිනිය මේ පේදී ඔබ විත ස්‍යවධනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලිස් සීන් අආරම්භ කරන්නේ. දේශනාාවෙනුවෙන් සිදුකලාපෝ කෞරවනී ආරාධනාවෙන් උතු මූදම් සබහා මණ්ඩ පේවෙත වැඩමකොට වැඩහිඳදින කෞරවණනිියස්වාමින් වහන්සේ, පූජනීය කෝරලයාකම සරනතිස්ස පෙන්වත්ස්වාමි වහන්සේ අපි පළමුුවෙන් සාධුනාද නංවා නමස්කාර පූරකව පිළිගනිමෝ. සාධහෝ සාධෝ සාධෝ. සදැවත්න්නේ ධර්මදානයක් ලෙසින්, මේ දේශනාව මුළුමහත් ලෝකයා වෙත ස්‍යවේදනය කරන්නට, දවසේ පින්වර දායයිකත්වේ ලබාද මෙන් කටයුතු කරනවා රත්නපුර උඩකරවිට පදිංචි ජයසේකර බණ්ඩාර මහත්ම ඇතුළු පවුලේ පින්වත් පිරිස. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ Dasබලදරස jaතුවසාරජජ විසාරදස ස satuමස ධමසරස ධමරජස දම්මසාමස tata ග සabbaුණ සම්ම සම්බුද්දස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපටිහතඥා නචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබබ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස සතාාගතස්ස සබ්බ්ුනෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බදම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්සෙ සබ සත්තු ස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබഞන සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ දම්මිසු අපපටි හතඥානචාරස්ස දසබලදරස්ස சතුවේසාර්‍ය විසාරදස්ස ස satuතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස දම්මසාමිස tataගස්ස සabbannyුණ සම්ම සම්බුද්ධස්ස බැඩම කොට වදාල අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක සැදහැවත් පෙන්න්නතුනිි බොහෝම ශ්‍රද්ධාවන් සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝගරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලෙ පරම ගම්බීර වූ ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගන, ධර්මගෞරවේ පෙරදරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩ. ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් ඒතුලින් සුගතිගාමී වූ පරලවආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහ නිවනින් සැනසීම සඳහාත් මේ කුසල ධර්මයන් හේතු වාසනාවීවා කියලබි ප්‍රාර්ථනා කරමු. පිළතුන අපි මේ දේශනා මාලාවෙන් මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. මේ උතුම් රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරන විසි හයවෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න්න අපි පින්නිතුන් දායකත්වය ලබල දෙන්නේ. අපි සාකච්ඡා කරමෙන් ඉන්නේ රතන සූත්‍රදේශනාවේ තුන්වෙනි ගාථ රතනේ මෙ තුන්වෙනි ගාතා රතනයත් අන්තර්ගතයි එදම්පි බුද්ධේ රතනං පනීතන් තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා ප්‍රනීත වූ රතනයක් කියන කාරණාව තමයි අපි විසි විසි පහ මේආදී දේශනාවන් පුරාම සාකච්ඡා කළේ. ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මොනතරං උත්තරීතර රතනයක්ද කියන කාරණාව. ඉරි ඒකේ අවශේෂ කරුණු ටිකක් තමයි අදත් මේ දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරෘත්ති වෙන්නේ. සඳහන් කලා රති යනනට්ටේන රතනං තතාගතෝව රතනං කින් කරිස් සන්ති ඒකං චත්ක රතනං කියලා. ද මේ භාගිතුන් වහසිගේ රථන භාවේ ඉස්මතු කරලා පෙන්නඩ නං. සක්විති රජ්ජරුවන්ගේ රතන හතම ගැන කතා කරන්න වෙනවා. සක්විත රජ්ජිරුවන්ගේ රතන හතේ පලවෙනි රතනය තමයි චක්්‍ර රතනේ එතර මේ චක්‍ර රතනය කියන මොකක්ද චක්‍ර රතනේ කාර්යභාරයේ මොකක්ද චක්‍ර රතනය කොයි තරන් වටිනවද මේ කරුණු සියල්ල අපි පහුගේ දේශනාවල් වල මනාව පිළිවල්ට සාකච්ඡා කළා එදට අද දේශනාවන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්වයෙනවා මේ ඇල්ම ඇතිකරවන රථන අතරින් තතාගතයන් වහන්සේම රතනයක් ඇල්ම ඇතිකරවන රතන ඒ අතර තතාගතයන් වහන්සේම තමයි උතුම්ම රතනය බවට පත්වෙන්නේ. ත ඇල්ම ඇතිකරවන කියන අර්ථය සඳහන් කරහම් කාරණා ගොඩාක් පැහැදිලි කරනවා මේ ඇල්ම ඇතිකරවනවා කියන කාරණාවට අපි කුණු ටිකක් සාකච්ඡා කළ අද දේශනාවත් තවත් කරනු ටිකක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරපු මෙතන පි දෙන සඳහන් කරනවා ඒ රථන භාවයට රජුගේ චක්‍රරාතනය එක්කුමක් කරන්්ඩද කියලා කාග රතන භාාවයටද ලෝතුරා බුදුරජාණන් වහසගේ රතන භාවය කොයි තරන් උසස්ද ඒ රතන භාවයට අභියෝග කරන්නේ කොහොමද සක්විති රජිරුවන්ගේ චකරතන. ඒකයි මෙත නහලතියෙන්නේ ඒ රතන භාවයට රජුගේ චක්‍රරාතනය කුමක් කරන්නද කියලා. භාගිතුන් වහසගේ රතන භාවයක්මුවන්ඩ මේ ලෝකයේ වෙන සුදුසු සමත් කිසිම කෙනෙක්. ඇති වනෙත් නෑ. ඇති වෙලත් නෑ අනාගතයට ඇතිවෙන්නෙත් නෑ. එනිසා ලෝකයේ උත්තම රතනයන් අතර භාගිදුන් වහන්සේ උත්තරීතරම රතනයයි කියන කාරණාව මෙතනින් මනාව තහවුරු කරනවා. එළඟ සඳහන් කරනවා මේ පිළිබඳවම ප්‍රකාශ කරනකොට දිව්‍යමය චක්‍රාතනය ඇටිකරවන්නාවූ සියලුම ඇල්මවල්. මේ රජරුන්ගේ චකරාතනයේ දිව්‍යමේ චකරාතනයක්නේ. රජ ඇතුු යොදුන් දොළහක ඉන්න පිරිසාර ගෙන අහසට නැගෙනවා. යොදුන් දොළහක් කියල කියහම හැතැක් මේකසිය විශස්සක් විතර. එතකට සක්විති රජ්ජිරුවන්ගේ චක්කරරතනය ක්‍රියාත්මක වෙලා අහසටකො රගනකොට රජු ඇතුළු හැතැක් මේක සය විස්සක ඉන්න පිරිස සියලු දෙනාම අහසින් ගමන් කරන්නේ චකරාතනය ක්‍රියාත්මක වෙන්නේ රජ්ජුරුවන්ගේ හිතට අනුවයි. රජුහිතන්නේ කොහේ අණ්ඩෝනද චකරාතනය ගමන් කරන්නේ පැත්තටයි. එන්න පිරිස ගෙනියන්ඩතු පුළුවන් මේ පිරිස ගෙනියන්නේ නැතුව ඉන්නක් පුළුවන්. සාමාන්‍යයෙන් චකරාතනය ස්වභාවේතමයි රජුත් එක පිටත්වයනකොට දොළොස් යොදනක විතර ඉන්න පිරිසත් අරගෙනම හසරනගෙනවා. කාරණාව තමයි මේ කියලති එනකට සඳහන් කරනවා දිව්‍යමය වූ චකරරතනේ භාගිතුන් වහන්සේගේ රථන භාවයට මනව කරන්ඩද භාගිතුන් වහසේ ඇතිකරවන ඇල්මොවල් භාගිතුන් වහසට පුළුහන්ද මේ ලෝකේ යම්තාක් ප්‍රමාණයක් පුද්ගලයාගේ හිතේ කැමැත්තක් ඇති කරන්නට ඇවල් කියල කෙන්නේ එකයි. ඒනිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ළඟ ඇතිවෙන ඇල්මවල් අතර අන් අය ළඟ උපදින ඇල්මවල් සොලොස් කලාවෙන් එකක්වත් වටින්නේ කියලා. එතකොට මොකක්ද මේ භාගිතුන් වහසේ ඇතිකරවන ඇල්මවල් කියල කියන්නේ මොුණෝද භාගිතුන් වහසේ අපිට ඇල්ම ඇතිකරගණ්ඩ කියෙලදේශනා කරලතියන්නේ උත්තරීතර වූ ප්‍රනීතතරූ ඉතාම සස්සූ භාගිතුන් වහන්සේ කරන අවවාදය. අනුව භික්‍ෂූන් වහන්සෙනවා. සඳහන් කරනවා මනාව කටයුතු කරනවාන. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව. යම් භික්‍ෂුවක් මේශාසනය තුළ මනාව කටයුතු කරන්න පටන්ගන්නව නං. ආගේ භික්‍ෂූන් වහන්සේ තමයි කීකරුම භික්ෂූ බවට පත්වයෙන්නේ භාගිතන් වහසේට කීකරුම භික්‍ෂූ බවට පත් වෙනවා කාට දෙතකොට භික්‍ෂූ කියල කියන්නේ භික්‍ෂූ කියල කියන්නේ තා විදිහකින් සඳහකළත් කරුණු ගොඩාක් තියෙනවා පැදිලි කරන්න එද මෙතන භික්‍ෂූ කියල සඳහන් කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ යවවාදය මනාව පිළිගත්ත කෙන එකන්නේ දිවි හිමියෙන් බුද්ධ රථනයටත් ධර්මරථනයටත් තමන්ගි ජීවිතයේ පූජකරපු කෙනෙක් භික්‍ෂූ කෙලකන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවට ගෝචර වෙච්චේ යම් කෙනෙක් ඉන්නවාද ඔහු මේ ශාසනයට අයිති කෙනෙක්. විශේෂෙන් භික්‍ෂුත්වය ගැන සඳහන් කරනකොට භාගිතුන් වහන්සේගේ සරණ ලැබුණ භාගිතුන් වහන්සේ සරණ ගිය. භාගිතුන් වහන්සේගේ අවවාධනු ශාසනා නිරන්තරයෙන් ගරු කරන යම් කෙනෙක් වෙදද ඔහු භික්‍ෂුවකි. නම්න භාගිතුන් වහන්සේ දේශනා කරපු කිම කාරණ ව. උල්ලංගනය නොකරනව කියන කාරණාව, අති සුවිශේෂී කාරණාවක් මේ ලෝකී. බුදුන් සරණ යනවා කියන කාරණාව මේ ලෝකයේ මොනතරං උසස්ථ කියන කාරණාව. පිනති අපි හරියට තේරුම්ගරගත්ත. අපායවල් වල දුක්විඳපුවාර කොච්චරද. ප්‍රමාණයක් කරන්න බෑනේ. නමුත් යම්කිෙනෙක් නිවැරදිව භාගිතුන් වහසේ සරණ ගියොත් ඔහු අප අපායිෙන් නිදහසේ දැන් හිතඩකො මාර්ග පල ගැන කියනකොට සෝවාන් වහන්සේ නං කොහොමත් සතරපයි නිදහස්. සෝවාන් වහන්සේ ආය කවුර කවුම දාක්වත් නිරයේ යන්ඩ හේතුවයි නකුසල් කරන්නෙත් නෑ සෝවාන් වහන්සේ කවදාවත් එඒවන් අකුසල් කවුරුවත් ලොව කරවන්නේෙත් නෑ එතකොට සෝවාන් වහන්සේ යම් ආකාරයකින් සතරාපායිෙන් සදහටම මිදුනද එන් පල්ලහෙඉන්න කාටවත් සතරාපායයිෙන් මිදෙන්න්න ක්‍රමයෙක් ඇත්තෙම නැද්ද අපි දන්නව ධර්මය තුළින් සෝවාන් වහන්සේට අයි කවදාවත්ම නිරේට යන්නෙම නෑ කියලා ද මනාව සිල් ආරක්ෂා කරන කෙනෙක් සෝවාන් වහන්සෙනමක් කියල කියන්න. සෝවාන් වෙනවාත් එක්කම මං අතීතෙකරපු පව්ඕන තරංතයනවන අපාය ගිහිල්ල මට විපාක දෙෙන්. පෙරජීවිතවල කරපු ඒකාන්තයෙන් නිරේදි විපාක දෙන මේ අකුසල කර්ම. මෙ සියලූම අකුසල කර්ම පුච්චලා විනාසකරනවා කියනෙ කයි සෝවාන් වෙනවා කලකයෙන්. අනාගතයේ උපදින්ට තියෙනවන යම් අකුසලයක් ඒ සියලුම දේවල් උපදින්න්ඩ කලින්ම විනාස කරල දැම්ම කියනෙ කයි සෝවාන් වෙනවා කලකයෙන්. එන අතීත කර්මටිකත් විනාස කරල දැම්ම වර්තමාන කර්ම ටිකත් විනාස කරල දානවා. ආංඒක නිසා සෝවාන් වහන්සේ කවර කවුමදාක්කවත්. සතරාපායට වැටෙන්න්නේෙ නෑ කියන කාරණාවෝ මනාව ප්‍රත්‍යක්ෂ කරල දේශනා කරනවා. හැවයි සෝවාන් වහන්සකෙන් පල් හැයින්න අපි කවුරුවත්ම සතරාපායිෙන් බේරිලා කියල හිතන්ඩිපා. අපි හැමෝම සතරාපායට මූුණ පාල ඉන්නයි. මූුණ දීගෙන ඉන්නයි. යම් කෙනෙ. සෝවාන් මට්ටමින් පල්න හැයිඳලා. සතරාපායෙන් බිදෙන්ට යමක් කරනවනං. ලයුත්ත මනෝොද කියන රර්ණාව දේශනා කළ යම් කෙනෙක් සෝවාං නොවී සතරාපායිෙන් බේරෙන්ඩනං ඊළඟට මොනෝද කරන්න ඕනේ කියන කාරණාව ලෝතුරා බුදුරජාණන් වහසගේ දේශනාව ඇතුළෙන් අපි ඉස්මතු කරලා මතු කරගෙන අරගත්තුත් යමෙක් බුදුන් සරණ ගියානං ඔහුත් යන්න නෑ අපායට බාඩු පිහිතාගනට සෝවාන් වහස යන්නෑ එක හරි එතනින් පල්ලහැයින් අපි යොක්කො මස් අනාරක්ෂිතද තව එක විසඳුමක් තියෙනවා බුදුන් සරණයන්නේද ඒ කේචි බුද්ධන් සරණං ගතාසේ යමෙක් බුදුන් සරණ යන්නේද ඒ කේචි බුද්ධන් සරණංගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් ඒ පුද්ගලය යන්න නෑ අපායට. පහාය මානුසංදේ හන් මනුස්සකයින් ප්‍රාණවායව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූරෂ සන්ති. ඔහු පුර වන්නේ දෙව්පිරිසයි කියලා දේශනා කළ. ද තට බා් බදු සරණය යම මේලෝක මොන තරං යහපත් දෙයක්ද කියලා. මේලෝක කොයි තරං ශ්‍රේෂ්ට දෙයක් ද. භාගතුන් වහන්සේව සරණ යනව කියන එක. හැබ නිවැරදි සරණයයෑම ගැනයි මෙතන මේ කතා කරන්නේ. මොකදද නිවැරදි සරණයයෑම කියල කියන්නේ. ආංගේ සරණ යන මාවතේ කෙලෙස්කුණු දූ විලිස්සිල්ලම නැති කරලා සරණ න්ඩෝන. එක කෙලෙස්කුුණු දූ විලිසියල්ල නැතිකිරුව කළෙ කැන රහත්වෙනවා කියන එකනේ. මෙතන සඳහන් කරලේ ඒවාගේ අර්ථයක් නෙමෙයි. යම් කෙනෙක් භාගිතුන් වහන්සේ සරණයන්න්න බලාපරොත්තු වෙනවන්නං. ඒ පුද්ගලය බුදුරජාණන් වහන්සේට කොයි තරන්නම් කීකරු වියයුතු කෙනෙක්ද සීයෙන් පංගුවක් කීකරු නහම ගුරුවරය අපිට හොඳටම ලෙගතුීද. අපිට වඩා ගුරුවරයා ලෙංගතුයි සීයට සීයක්ම ගෙදර වැට්ටි දීපයක කරපු කෙනට. ට සීයක්ම ගුරුවරයා කැමති තමන්ගේ අවවාදී පිළිපදින කෙනට. හැබැයි ගුරුවරයගේ අව්වාදීන් සීයට අනුවක් පිළි අරගෙන සීයට දහයක් යමි උල්ලංගනය කරනවා නං. ඒ ගුරුවරයා ඒ ශිෂ්‍යයා පිළිබඳව ප්‍රසාධයක් නැන්නේ. සීයට සීයක් යමික් තමන්ගේ කර්තවව හරියටම කරනව නං භාගිතුන් වහසේ වන් අය ගැන හරි සතුටයි. ඒ කේචි බුද්ධං සරණංගතාසේ නතේ ගමිස් සන්තිය අපායභූමින් යමෙක් බුදුන් සරණ ගියාද ඔහු යන්න නෑපායට පහාය මානු සංදේහන් මේ මනුස්සකයින් ප්‍රාණවායව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූරෙස් සන්තිී ඔහු විසි පුරවන්නේ මොන කයද ඔහු විසින් දෙව් කයපුරෝනෝ දේව කායං පරිපූරෙෂස් සන්තිී මේ ජීවිතන් උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා බුදුන් සරණයන එක නව නරකක් වෙනවාද මේ ලෝකෙ ලබන්ඩ තියනවා හොඳමලාබයේ භාගිතුන් වහස සරණයනය එකයි. මකද මෙලවත් ආරක්ෂාවෙනවා පරලොවත් ආරක්ෂාවෙනවා. ැ නිවැරදි සරණය යෑම කියල කියන්නේ. සීයට සීයක් බාගිතුන් වහස විශ්වාසතිය ෙන්ඩුවන. මේ ලෝකෙ කොච්චර බුදුරජාණන් වහන්සේ අවිශ්වාස කරනය නවාද. බුද්ධ වචනය අවිශ්වාස කරණය කොච්චර ඉන්නවාද. දසවස්තුක සම්මාධිට්්‍යිය පැහැදිලි කරන තැන. විශේෂයෙන් සඳහන් කළේ මේ ශාසනයට එන්ඩ තියෙන මූලික සුදුසුකම දසවස්තුක සම්මාධිට්්‍යියයි කියලා. මේ ශාසනයට ඇතුල් වෙෙන්ඩ තියන සුදුසුකම දසවස්තුක සම්මාධිට්්‍යය ධරණව කියනෙ එකයි. අපි අතර ජීවත්වෙන කී දෙනෙක් නං මේ සම්මාදිිට්ජීවත් නැතියයිද මොනොද දසවස්තුක සම්මාධිට්ටිය කියන්න එතිකොට එේහෙම කරුණු පැහැදිලි කරන ගිය හම රතන සූත්‍ර දේශනාව නිමාකරන්න තියෙන කාලය හුඟ ගවලියන්ත් කෙටියෙෙන් සිහිපත් කරමු අත්තිදින්නං දුන්දේහි විපාක ඇත අත්ති ඉට්ටන් මහාපූජාවේ විශේෂ විපාක ඇත අත්තිහුතන් ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා අත්තිසුකට දුක්කටානම් කම්මානන් පළන් විපාකු අත්ති අයං ලෝකු අත්තිපරෝලෝකු ඉති මේ අදි වශයෙන් යම් කෙනෙක් ඉතාම නිවැරදිව භාගිතුන් වහන්සේ මනාව සරණය නුවන මේ කාරණ දහය එකක් නෑර පිළිග්ඩෝනේ ඒක තමයි මන් සඳහන් කලේ බුද්ධහගමට පැමිණෙන්ට තියන ඉහළම සුදුසුකම බුදුන් සරණයනයක් න් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියය දරය ඉති්‍ය දෂ්ටය දරනක නේ මිති්‍ය දෂ්ටියය වෙංවෙන එක ද අත්ති දින්නම් කියල කිවීමොකක්ද දානයේ විපාක ඇත පිින් සලකලා කාටහරි කෑමවේලක් දුන්නහම ඒකෙෙන් ලැබෙනවා විශේෂසා නිසංසය අත්ති දින්නං කියල කීවේකට එදට පිින් සලකලා තමයි කෙනෙකුට කෑමවලක් දෙන්නේ අපි හෙම සලකන් ඇති අවස්ථ තියෙනවා කෙසේ වසත් හිතයටටින් තියෙනවාන මේකින් මට පින්සිද්ද වෙනවා කියලා. එතකොට ඔහු පිම්බලාපොරොත්වයෙන් දෙන දානෙවේල. මම බුක්තිවින් දහම ඔහුට පින්සිද්ධ වෙන්නේ නැත්තං මටමොකක් වෙයිද නටාරංතිීන්. මේ කෑමවේල බුක්තිවිදින්ට තර. ධර්මානු ධර්මු ප්‍රතිපදාවේ අද දවසි හැසිරුුණේ නෑ. ධර්මානු ධර්ම ප්‍රතිපදාව තුළ නෑක එල කියන්නේ. දායකයට ලැබෙන ලාබේ අඩුවනවා කියි එකයි. එතකට භික්‍ෂුවක් මොන තරන් කල්ලයාන විත්‍රද. ඔබට මහත්ඵල මහානිසංසදාක කුසල් අත්පත් කරගණඩ. කැප කිරීමක් පෑය ගානක් තිස කරලොත. අප සඳහන් කරයි පලවෙනි කාරණාව අත්ති දින්නා දුන්දේහි විපාක ඇත. අපි දන්දුන්නහම දානී විපාක තියෙනවනේ දන්දුන්නහම යමක් ලැබෙන් නිසා නෙදෙන්නේ අත්ති දින්නං ඒක පිළි ගණ්ඩෝනෑ යමෙකුට යමක් දුන්නහම ඒ මට ැබෙන දර අප සඳහන් කලා මට දන්දින කෙනාට කොහොමද සාධාරණය කරන සිල්වත් වෙන්ඩෝනේ ගුණවත් වෙන්ඩෝනේ එක තමයි දන්දින කෙනාට මොම කරන සාධහරණය. ඒ සාධාරණය නොකළොත් ඒ ධානවේල බුක්්ටිවිදින මම ඔහුට නායකාරයෙක් බවට පත්වෙනවා. මේ නයට තමයි අනුබහ කරන්නේ පෙර කරපු පිනට ලැබිලා නයට අනුබොහෝ කරනවා. ඉතින් නයට අනු භව කරලා කවත් දෝක මේ සංසාර ගෙවන්නේ. ගවය වෙලාෙවන්ඩ වෙනවා එලූ වෙලාගෙවන්ඩ වෙනවා බැටලූ වෙලාගෙවන්ඩ වෙනවා. අරහාර වේලක තියෙන නයිගෙවන්ඩ. අන්න ඒක තමයි භාගිතුන් වහන්සේ මනාව අග්‍යික් කන්දෝපම කියන සූත්‍රයක් දේශනා කළේ. රාත්‍රයේ දකිනවා ගිියගුරු ගොඩාත් ගහකට ගිනිියරගෙන ගහවටයටට ගොඩ ගෙහිලා ගුලන් ගහනකොඩට දිලරිසෙනවා බලන්ඩ ලස්සනයි. භාගිතු නොහසේ මහරෑ මේක දැකල කල්පනා කළා සංඝයාට අවවාදයක් කරන්න මේක හරිවටියෝ. කැඳවලා සඳහන් කළා මහනිනී දුසිල්වත්ව ඉඳගෙන මේ දායකයන්ගේ දානයේ බුක්තිවිඳින් එපා දුසිල්වත්ව ඉඳගෙන ඒ හා අනුභව කරනවට වඩා අනාර පේන ගිනියගුරු ගිලින එක සැපයි කියලා. ඇත්තරම ගිනි අගුර ගිලින්ඩ බේ. නමුත් ඇයි භාගිතුන් හස එහෙම දේශනා කරන්නේ. එ වෙන හේතුවක් නිසානෙමයි ගිනි අගුරු වලඳලා මියගියොත් එක ජීවිතයයයි නමුත් ගිනි අගුරු වගේ බත් ඇට වලඳලා ජීවිත කෝටිකීයකින් අයගවන්ඩ වෙයිද කියන කාරණාව තේරෙන්න්නේය. ඒ ආහාරය වළඳන්ඩ නං කිසියම් සාධහරණයක් කෙරෙන්ඩ මෝනේ. ඒ කියන්නේ ඒ සාධහරණය සල්ලි මිල මුදල්ලු ලින්කරන්ඩ පුළුවහං කියනකද ඒවගෙන් කරඩ බෑඒ සාධහරණය. ඒ සාධහරණය කරනව කියල කියන්නේ ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා කියනකයි. දෙ යමෙක් මනාව භාගිතුන් වහන්සේ සරණ ගිහිල්ලා. මේ ප්‍රතිපදාව පූරණය කරගත්ත කෙනෙක් මීජීවිතය කොයි තරං ලාබයක් ද ලබාගත්ත කියන කාරණාව හිතල සතුටු ගෙන්ඩුවනේ මනුසු ජීවිතයක් ලැබුණ එක ගැන්. එදි එතවන මෙතන පැහැදිලි කළා ඒ දායකයට සාධහරණයක් කරන්න නැත්තන්ගේ ඥාතියට සාධහරණයක් කරඩ කටයුතු කරන වෙලාවක අපි සිල්වත් වෙලා ඔහුගේ ගෙදර ගිහිල් ආහාර ටිකක් අනුභව කලොත්. ඒ අයටු මොනතරන් ලාබයක් ද අපි කිවීම පන්සිල් කියල අපි පන්සිල් මත ඉන්න පිරිසක් වෙනවා එතකොට ඒ පන්සිල් මත ඉන්න පිරිස මේය ලෝකයට කොයි තරන් කල්ලේ අනවිිත්‍රයෙද්ද අපේ එහිතුව ැද්දොය කරණාව තිරිසනෙකුට කෑමවෙ ලක් දුන්හම අනාගත ජීවිත සීයක විපාක දෙනව කිවා දුස්සීල මනිහෙකුට කෑම වෙලක් දුන්හම් අනාගත ජීවිත දාහක විපාක දෙනවා කියල කීවා. ඒත් දුස්සීල කෙනෙකුට දීලා සිල්වත් කෙනෙකුට දුන්නන්න අන්ඒ කාරණාව තමයි මේ පැහැදලි කරන්ට හදන්න උදාහරණයක් හැටියට අපි සඳහන් කරමු අපි එක්දාස් එක් දෙනෙකුට කෑමවෙලක් දෙනවා එක්දාස් එක් දෙනෙකුට කෑමවෙලක් දෙනවා. ඒක් දස් එකෙන් එක්කෙනෙක් ඉන්නවා තිසරණ තියෙන කෙනෙක්. ඔහුට තිසරණ තියෙනවා. අනිත් දාහටම තිසරන නෑ. එතොට අයිතිවෙන්නේ කවුරු ගණයටද පෘතජ්්‍යන සීලවන්ත කියන ගනට. දුස්සීලම වෙන්නක් පුළුවන්. එතොට ප්‍රතජ්්‍යන සීලවන්තයක් කිය කියහම අපිට හොඳ එන්න පින්නතුන දැන් ගමේ ගෙදර සාමාන්‍ය කටයුතු කරනකොට අපි කියනනේ හොඳ මිනිහෙක් කියලා ඒ හොඳ මිනිස්සුඉන්නේ බෞද්ධය අතර විතරද ඊට වඩා හොඳ මිනිසු සමහරලාට එලිය එළියේ ඉන්නවා බෞද්ධ වේවා කතෝලික වේවා ඉශ්ලාම්වේවා ඕන කෙනෙක් යම් ආකාරයකින් මේ ගුණ දරනවාන අපි මිනිස්සුන්ට කියෙන හොඳ මනිස්සු කියලා. අපිට හොඳයි දිවි හිමීන් පන්සෙල් රකිනවා කියල පොරොන්දුවක් තියෙනවද නෑනි පින්නතුනි. කොච්චර ප්‍රාණගාත කරන්නේෑ කිය කීවත්. වැවට බැහැල දැල්දාන්න නෑ කැලේට ිහිල්ලතුවක්කු කඳන් බඳින්නේ නේ සත්තුන්ට උගුල් හදල තියල නෑඒ මොනව කෙරුව නැති වුනත් යම් කෙනෙක්. ගේ ඇගේ වදින මදුරුුවට ගහන් වන්නේ. ගෙදර කැරපපුත්ව වැඩීනම් මොනව හරි වසක් විසක්ක යොදනවනි. පත්නැයි මාපිලෙ ගේ ඇතලෙ කොහේ හරි හදිසිේ යනවා දැක්කොත් කොහෙෙන් හරි ඔයල මරණවනි. ඇයි ගෙදර පොඩි අයයින්නවා. නිදාගෙනයකට පැදුරයටට රංගයි. නින්දෙන්ම දෂ්ට කරයි ඉතින් ඒ සතාට වඩා දරුවගේ ජීවිතය වටිනෝනි එහන්න මටලදානවා. එතුට සමාජයට ලොකු කරදරයක් නූනට තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරනවා. ආං ඒ අය අපිට හොඳ වනාට ආර්යන් වහන්සේලට ඒගොල්ලු හොඳනෑ ආරයන් වහන්සල ඒගොල්ලට කැමති නෑ ඒකයි ප්‍රතජ්ජන සීලවන්ත කිය කියන්නේ. අපට හොඳයි ආයන්ට හොඳනේ එතොට එක පෘතජ්ජන සීලවන්තයකුට කෑමවේලක් දුන්හම අනාගත ජීවිත දාහක් ඒගේ සැපයේ විපාක දෙනවා එටදැ ප්‍රතජ්ජනය දාහකට ආරාධනා කළන එක පෘතජ්නයකුට කෑමවේලක් දුහම අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා දැන් එවන් ලක්සේ ලක්ෂේ විපා ක ලැබෙන අය දාහකට ආරාධනා කරලති නෝ එතොට ලක්ස දාහක් නේ එතකොට දැන් ලක්සේ දාහෙන් ගුණ කර හම එකයි බිදුු අටක් හම්බේෙනවා එතකොට මේ දාහට කෑම දුන්න හම මට අනාගත ජීවිත එකයි බිදු දා ැවි එකයි බිඳට ලක්සේ දාහෙන් ගුණ කර හම එකයි බිින්දුු අටයි දාහකට කෑම දුන්නහම මට අනාගත ජීවිත එකයි බිඳු අටක එදර කෝටි කීයක් දෙ කියලා බලන්ඩුවන්නේ විපාක හම්බිෙනවා හැබැ අප ආරාධනා කළේ එක්දහස් එකකටන එතොට එතන අර තනිපුද්ගලය තිසරණ තියෙන කෙනෙක් ඒත් තිසරණ තියෙන එක් කෙනාට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත එකයි බින්දු එකසිය හතලිහක විපාක දෙනවා දැක්කද වෙනස. දාහකට කෑමදීලා මට විපාක හම්වෙන්න එකයි බිදු අටයි එක්කෙනෙකුට දුන්න හම ලක්සේ ගානී. නමුත් තිසරණ තියෙන තනි පුද්ගලයට කෑම වේල දුන්න හම මට එකයි බිදු එකසිය හතලිහක් තරම් දීර්ඝ කාලයක් සංසාරී විපාක දෙනවා. ආ ඒ පුද්ගලයට නනිේද කල්්‍යයාාන මිත්තරය කියන්න. තමන් සිල්වත් වෙලා අනුන්ගෙන් වලඳන වතුරවේල අනුන්ගෙන් කන කෑමවේලි ගිහි පැවිදි ඕනෙම කෙනෙකුට මේ කියන්නේ. ඒ පුද්ගලයට මොන ලාභයක් සලස්වලා දෙනවාද. ආගකටයි කල්ල යාන මිත්‍රකම කියන්නේ. එතවට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ ලෝතුනාා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පරම දුර්ලබයි. ඒ දුර්ලබවූ බුද්ධ රථනය ලෝකෙ පහළ වෙලා. ඒ භාගිතුන් වහසගේ ධර්මරත්නයේ ජීවමානෝ වැඩවසන මෙවන් යුගයක මිනිස්සු තවත් අපායට යනවා කියල කියැන්නේෙ මහපුදුම අවාසනාවන්තකමක් නෙමේද. මහා කල් පාසංක හතරයි ලක්ෂ එකක් තරන් අති දීර්ග සංසාරයේ. මේ මහා කල්ප අසංක්‍ය හතරයි ලක්‍ෂ එකට කලින් දේපංකර පාදමූලයේ දි සංසාර කෙරවල කරන්න තිබුණ බණපද හතරක් කාලා. ඊට පස්සේ පස්සේ නැවත නැවත මේ සංසාරයේ තමන්ට පෞද්ගලිකව නිවන්දකින්ට ලැබිච් අවස්ථා කෝටි ප්‍රකෝටි ගානක් අත්හැරලා අපි වෙනුවෙන් මේ සංසාරීසර හැටාව. අපි වෙනුවෙන් ඉදිරියට ඇවෙල්ලා. සියලු දෙනාටම සසරහි විිදෙන මග භාගිතුන් වොහස මනාව දේශනා කරලා දුන්නා ඒ දරුම මාර්ගය යම් කෙනෙක් ගමන් කරනව නං එක භාගිතුන් වහසේර කරන විශාල උපකාරයක්. එක භාගිතුන් වහසේගේ බලාපොරොත්තුව මුදුන් පත් කරවීමක් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කිය එක අනික තමන්ට ආත්ම කෝටි ප්‍රකෝටි ගාන කලාභයක් අන්න ඒ නිසා මෙතන සඳහන් කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රතන භාවය. ලෝක සත්‍යයාට පිහිට වඩතින හැකියාව. ආංගේ රතන භාාවේ ශ්‍රේෂ්ටත්වය ගෙන යමෙක් මන අවබෝධ කරගන්නවා නම්. ඔහුට තේරෙනවා මේ රතන භාවයට මේ චක්‍ර රතනය මොනවා කරන්දද කියලා. ඒකයි අහලතියන්නේ කින් කරිස්සති ඒකංචක්ක රතනං. ඇල්ම ඇතිකරවන රතනාතරින්. සතාගතයන් වහන්සේම රතනයක් පින්ලතුනි ඒ රතනයට රජුගේ චක්කරතනය කොමක් කරන්්ඩද කියරතම යහලතියෙන්. ඒ තරම් භාගිතුන් වොහන්සේ මේ ලෝගි ශ්‍රේෂ්ටයි. යම් කෙනෙක් බුදුරජාණන් වහන්ස පිළිබඳූ පැහැදීමක් ඇතිකරගත්තනම්. ඇල්මක් ඇතිකරගත්තනම් ඒ උත්තරීතර වූ ප්‍රනීතතර වූ ඉතා උසස් වූ භාගිතුන් වහන්සේ. කරන අවවාදය අනුව හික්මුණු යම් කෙනෙක් ඇත්ද. අසංකෙ ගැනන් දෙවි මිනිසුන්ට ප්‍රථමත් ්‍යානය නම් වූ ඇල්ම උපදිනවා. භාගිතුන් වහන්සේගේ දේශනාවට හික්මිච්චියයට කොයි විදිහේ ඇල්මක් උපදිනවාද සඳහන් කරනවා ප්‍රථමත් ධ්‍යානය ඉඳලා. ඉදිරියට යම්තාක් ධ්‍යාන මට්ටන් තියෙනවාද. ඒ ද්‍යාන මට්ටම දක්වාම ගමන් කරන්ඩ සිතුවිල්ලක් උපදිනවා කියලා භාගිතුන් වහන්සේ සරණ යන කෙනට. ඊළඟට සඳහන් කරනවා විඤ්ඥාණංචායතනයේ ආකිංච්ඥායතනය, නේවසඥා නාසංඥාහිතනය නම් වූ ඇල්ම බලවත් වූ අය උපදින තවත්තෙන්. භාගිතුන් වහන්සේ පිළිබඳව තියනෙන ඇල්ම. කිය ශ්‍රද්ධාව කැමැත්ත කියන එකන. එතකොට ආං එහෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධහාවෙන් කැමැත්තෙන් භාගිතුන් වහන්සට අනුව යම් කෙනෙක් කටයුතු කරනවනං මනෝද ලැබෙනවා කියර කියන්නේ ආං එවන්න අයට සඳහන් කරනවා විඤ්ඥාණං චායතනයේ එමන ත බුලින්බ සඳහන් කරනවා ප්‍රථමධ්‍යානයේ ලැබෙනවා කියලා. ඊළඟට සඳහන් කලා ආකාසාාත ලබඩ පුළුහංකම ලැබෙනවා. විඥ්ඥාණං ජායතනයේ ආකින් චං්ඥායතනය නේව සං්ඥා නා සංඥායතනය නම් වූ මෙන්න මේ ධ්‍යාන මගඵල ලබන්ඩ ඇල්මක් උපදිනවලු බුදුන් සරණ ගපු කෙනාට. එදර භාගිතන වහසගේ සරණ හරියටම ලැබුණ කෙනාට මේ ධ්‍යාන අභිග්ඥා ලබන්්ඩ තරන් ඇල්මත්තියවා. දැන් අපි එහෙම ඇල්මක් තියෙනවද කියලා හිතැන්්ඕෝන. අපිට ධ්‍යාන අභිග්ඥා ලබන්ඩ ඇල්මක් තබා උදේ හවස බුදුන්බඳින්ඩවත් ඇල්මක් නැෑැ. අග්‍ර උපස්ථායික ආනන්දයන් වහන්සේ දවසකට දාටපාරක් බුදුරජාණන් වහන්සට වන්දනා කරනවා කියල සඳහන් කරන්නේ. එක දවසකට උදේවර්වේ නම පාරයි හවස්වරයේ නම වතාවයි දවසකට දහාට පාරක්. බුදුන් වදින කෙනෙක් ආනන්දහාම්බිරූ. මමන මේ කලිනුත් සඳහන් කලාා උන්වහන්සේ දවසකට දහට වතාවක් බුදුන් වදිනෙකොට අපි අපෙන් අහන්ඩ ඕනේ. දෙදස් විසි දෙකවුරුද්දර කීපාරක් බුදුන්වැන් දති කියලා. සමහර කෙනෙක් නං එක පාරක් කොත් ඇැදල නෑ. එදොට බුද්ධාන්තරයෙන් යාාපාලන එලනොවද. බුදුන් සරණ ග්‍යානං භාගිතුන් වහසේ හඳුවන ගත්තනං. ඒ පුද්ගලයට ආංී ඇල්ම උපදිනවා. හරටම බුදුන් සරණගේ කෙනාට දවසේක වතාවක් හරි බුදුන් වැඳගත්ත නෑ කියන්නේ කෑම කෑව නෑවාගේ වැඩ. අංඒ තැනට පත්තෙන්ට කියන කාරණාව තමයි මේ විශේෂයෙන් සඳහන් කරන්නේ. දීලට විස්තර කරන අපින්න තුනේ සෝතාපත්ති මාර්ගයේ සහ පලේ සකදාගාමී මාර්ගය සහ පලේ, අනාගාමී මාර්ගය සහ පලයේ අර්හත් මාර්ගයේ හා පලයේ උපදින්නේ මකක් නිසාද දුරජාණන් වහන්සේ නිසා උන්වහන්සේ පිළිබඳව ඇල්ම උපදවාගත්ත කෙනා. ඒ ඇල්ම උපදවගත්ත කෙනා විශේෂයෙන් මාර්ගඵල කරා ගමන් කරනවා. එන මාර්ග පල කරා ගමන් කරන ඇල්මක් උපදවන්ඩ අපිට හේතුනේ මොකක්ද? නිවැරදිව බුදුන් සරණ ගපු කෙනාට කුසල් රැස් කරන්න්න තියෙන වුවමනාව තමයි මේ මේ තැන්වලට අපිව පරිවර්තනය කරන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ සරණ යෑම කියන කාරණාව මොන තරන් ගැඹුරුද කියලා අපිට වැටහිට පටන්ගන්නේ එතකොට ලේසියෙන් කරන්න පුළහන් වැඩක් නෙමැයි කියල තමයි තේරයෙන් එතකොට බුදුන් සරණය යනව කියන කරන්න. මේ ලෝකෙ කරන්න තියෙන අමාරුම වැඩේ මොකක්ද කියල හෝොත් මමනන් කියන්නේ භාගිතුන් හස සරණයෑමයි කියලා. ඒ තරම් අමාරුවුයි බුදුන් සරණයන්වා කියන කරණාව ම අපිට හැම්ම වෙලාවෙම සැක උපදිනවා දෙ උපදින සැකවලට විසඳුම් නැතිතා කල් අපි මේ ශාසනයය ලියන්නේ ආංඒක නිසා. නිවැරදිව හඳුනගන මනාව දැනගෙන භාගිතන් වහස සරණ ගීපු කෙනෙක් ඉන්නවනන් ඔවුන් මේලෝක මහපුදුම ලාභයක් ලබපු අයි. ඔවුන් මේ ලෝකෙ මහපුදුම සැනසීමක් ලබපු වයි. බුදුන් සරණ ගියපු කෙනාට තියෙන ලාභයේ මේ ලෝකෙ වෙන කාටවත්නෑ. හැබයි බාගිතුන් වහසේ හඳුන ගැන්ඩෝනේ. එකමකි හඳුනගන්න එකත්. ලසින නෑ භාගිතුන් වහස හඳුනව කිය සුළු පටුනේ බුදුරජාණන් වහසේ පිළිගන්නව කියන කාරණාව සුළු පටුනේ කාය බලය ඥාන බලය බොහෝ දෙනට පිළිගණ්ඩ බැරි දේවල් භාගිතුන් වහසගේ පියවි කායික ශක්තිය චත්ධන්ත කුලේ ඇත්තු දහ දෙනෙකුගේ ශක්තිය චද්ධන්ත කුළේ කෑතෙක් මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනව කළ කියෙන් නිසු කෝටි දහක ශක්තිය ෙතර භාගිතන් වහස ගෙන සඳහන් කන්නකොට චද්ධන්ත කුලේ ඇත්තු දායක ශක්තිය එදට බුද්ධකයේ ශක්තිය මධ්‍යම ප්‍රමාණය පුරුෂයූ කෝටි දහදාහක ශක්තිය ලෝවතුරා බුදුරජාණන් වහන්සේගේ පියවී ශරීර ශක්තිය. මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි දහදාහක ශක්තිය හිතල බලට පිළිගණ්ඩ පුළුහඳ කියල. විශ්වාස කරන්න පුළුවහන්ඳ කියල. මිනිස්සු කෝටි දහදාහක ශක්තිය නිකන් දහදාහක් නෙමේනි මිනිස්සු කෝටි දහදාහක ශක්තිය භාගිතුන් වහසගේ ශක්තිය එතකොට ඔය සැය දුරුවෙන තව තැනක් තියෙනවා. නන්දිමිත්‍ර යෝධයාගේ ශක්තිය කොච්චරද මිනිස්සු කෝටිසීයකට වඩා ශක්තිමත්. මිනිස්සු කෝටිසීයකට වඩා කායික ශක්තියක් දරට නදිමිත්‍රමනවද කරන්න ඇත්ති. ධර්මයේ පැහැදිලි කරන තැංගොල ලියල තියෙන්නේ. රහතන් වහන්සේ නමකට මුුවමාංස සහිත වදාානයක් දුන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සට කිරිබත් පූජ කළා. ඒ විතරක් නෙම කාශ්‍යප බුද්ධසාාසනයේ භික්‍ෂූන් වහසලව දෙසා හැරමිටි පූජ කළා මේවා තමයි ශක්තිය ලබන්්ඩ කර ලතියෙන පින්කම්. එදොට මහබෝසතාණන් වහන්සේ අහසේ තරුවලට වැඩී ඇස්දන්දීල පොළොවේ පස්සවලට වැඩේ ලේදන්දීලා සාගර ජලේට වඩා පොලේ පස්සල්ට වඩා මස්දන්දීල සාගර ජලේයට වඩා ලේ දන්දීලා ධනපාරමිතාව කොහොම ප්‍රගුණ කර ඇද්ද එතුකට මෙච්චර ශක්තිය තියෙනවා කෙල හිතන්න බැරිද පෘතජ්ජනාපිට තේරෙන්නෑ මිසක් නමුත් ඒසීමයි. පෘතජ්ජනපිට තේරෙන්න එක අංඒක නිසා සැක උපදවනව නං භාගිතුන් වහසිගේ කායික ශක්තිය පිළිබඳව ඔහු තාම බුදුන් සරණ ගීපු කෙනෙක් නෙමෙයි. සැක උපදිනවනම් භාගිතුන් වහසි දේශනා කොට වදාළ තව තව ධර්මකාරණා පිළිබඳව. ඔවුන් තාම බුදුන්සරණ ගීපු අය නෙමෙයි. නමුත් මේ ලෝකයේ සරණ යනවනං සරණ යායුතු උත්තරීතරම රතනය බුද්ධ රතනය මයි. ඒ ශ්‍රේෂ්ඨ වූ බුද්ධරථනයළඟ රජුගේ චක්‍රරතනය කුමක් කරන්නද කියලා හලතියෙන එනිසා ඉන්නතුනේ නිවැරදිව භාගිතුන් වහසේ හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මරණ මංචකගේ සතුටින් අවසන් හුස්මපොද මේ වාවිතලයට එකතු කරන්න පුළහන් කෙනෙක් වුනොත් ඔබ ලබාගත්ත මනුස ජීතයට හොඳ සාධහරණයක් කරපු කෙනෙ ආංගේ සාධහරණය තමන්ග ජීවිතයට තමන්තුලින්ම කරගෙන සතරපායාදී දුර්ගතියෙන් මනාවත මිදිලා. නිවැරදිව භාගිතුන් වහස සරණ ගිහිල්ලා මරණ මංචිකේ කටු යහනක් බවට පත් කරගන්න නැතු. මල් එහනක් බවට පත්කරගෙන. සුගතිය දැකදකාා මියයන්ඩ පුළුහන් කෙනෙක් බවට පත්තෙන්න්නේ. තුොනරුවන්ගේ අනන්තතාාශිරවාදයම්ම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ආශිරවාද කරනවා. දෙනම් මේලෝකී තියෙන සියලුම රතනයන්නතර භාගිතුන් වහන්සේ උත්තරීතරම රතනය නිසයි ඉදම්පි බුද්ධෙහි රතනම් පනීතන් කෙල කියන්නේ ප්‍රනීතතම රතනය බුද්ධ රතනයයඇයි. පින්දතන අද උතුම් රතන සූත්‍ර දේශනාවේ විසි හයිවනි දේශනාවට දායකත්වය සපයා දෙනු ලබන්නේ රත්නපුර උඩ කරවිට පදිංචි ජයිසේකර බණ්ඩාර මහත්මා ඇතුළු පෞුලිසිියල දෙනා විසෙන්. උතුම් අරමුණ හැටියට දායක පින්නතුන් සේපත් කරනවා පොත් මේ වදාළ ජනානන්ද ස්වාමීන් වහන්සේට ගුණසේකර බණ්ඩාර පියාණන්ට සහ එච්චෙම් ළමාහාමීමෑණියන්ට සීත අයිරාංගන ස් සොහ යුරයට කලවානේ අමරතුන්ග පියන්නන්ට පැමිණ සහභාගවූ අයගේ නියගිය ඥාතිීන් සියල්ලු දෙනාටමත් මේපින් අනුමෝදන් වේවා දේශකයාණන් වහන්සේට කරවිට ශී නිවාසාරාම මූලමහා විහාරස්ථානයේ විහාරාධිපති නේතිපති ගෞරවනී අවසරයි සුජාත ස්වාමීන්දරයන් වහන්සේට චන්ද්‍රාමරතුංග මෑණියන්ට පැමිණ සහභාගි වූ සියලු දෙනාට බෞද්ධයා මාධ්‍යජාලයේ කාර් මණ්ඩලේට පවුලේ අධ්‍යාපනය ලබන සියලු දවාදරුවන්ගේ අධ්‍යාපන කටයටු සර්ව ප්‍රකාරීෙන් සාර්ථක කරගැනීම සොඳහා. මේ කුසල කර්මය හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනා කරනු ලබනවා. දායික පිරිසවිසින් පුුණ්්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්ත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නුදෝගි භාවී චිරජීවනය සැලසේවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනින් සැනසෙන්ඩ මෙ සියලුම කුසල ධර්මයන් සියල දෙනාටම හේතුවාසනාවේවා කල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තන් අනු මෝදත්වා චිරං රක්කංතුළෝක සාසනං දේවූ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච්චේ. पीतो भवतु लोको च राजा भवतु दम्मिको